කරනකොට පූජා බුද්ධියෙන් සිද්ධ කරනු එම නැත්තං අනුග්‍රහ බුද්ධියෙන් සහ අනුකම්පාබුද්ධියෙන් ආමිසය පරිත්‍යාග කරනවා අනුග්‍රහබුද්ධියෙන් කියලකයන්නේ තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට මිත්‍රයින්ටඒවගේම තව කෙනෙක් කරන කාර්යකට අනුග්‍රහයක් හැටියට යහපත් කටයුත්තකට අනුග්‍රහ කිරීමක් වසයෙන් කරන පරිත්‍යාගේ තමයි අනුග්‍රහබුද්ධියෙන් දෙන දානය පරිත්‍යාගේ කියලාකයන් ටේ දිහටත් ආමිසය පරිත්‍යා කරන්නට පුළුවන්. ඒවගේ අනුකම්පාබුද්ධියෙන් කෙලක කියන්නේ අසරන පිරිස කෙරෙහි අනුකම්පාවිං ඒ අයට සුවපත්ව කය පවත්තාගන්නට උපකාර කිරීමක් හැටියට යම්යම් ද්‍රව්්‍යෝප කරණවලින් අනුග්‍රහ කරනවානං ඒවා අනුකම්පාබුද්ධියෙන් කරන අනුග්‍රහයක් ආමිස දානයක්. පොට මේ විදිහට ආමිසය ක්‍රමතුනකට දැක්වෙනවා අනුකම්පාබුද්ධියයෙන් පරිත්‍යයාග කිරීම අනුග්‍රහබුද්ධියෙන් පරිත්‍යාග කිරීම සහ පූජා බුද්ධීන් පරිත්‍යාග කිරීම. තකොට ඒ නිසා ආමිස පූජා කියල හඳුන්න නො එය පූජාවක් හැටියට ගුණ සිහිපත් කරගන කරන නිසා. ප්‍රතිපත්තිය පූජාවක් හැටියට දක්වන්නේ විශේෂයෙන් අප අර මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිපත්ති මාර්ගය වර්ණනා කලා දේශනා කලා ඒ අතාගතයන් වොහන්සේ දේශනා කළ මග අනුව කටයුතු කිරීමක් නිසා ගුණනුවන දියුණු කර ගැනීමත් අන්න අයට ගුණනුවන දියුණු කරන්නට සහායවීමත් ප්‍රතිපත්ති පූජාවක් හැටියට හැඳීටිෙනවා. එතකොට මේ ආමිස පූ ප්‍රතිපත්ති පූජා කියන මේ පූජාවන් දෙකෙන් බහුලව ලෝකයා පෙළඹෙන්න්නේ ප්‍රතිපත්ති පූජාවට නොවෙයි ආමිස පූජාවට. ට ප්‍රධාන වසයෙන් හේතු දෙකක් තියනවා. තව බොහෝ කාරණයකට හේතුවෙන්න පුළුවන් ප්‍රධාන වසයෙන් ගත්තහම අපට කාරණ දෙකක් හඳුනාගන්නට පුළුවන් ප්‍රතිපත්තියට වඩා ආමිසේට ඇයිද ජනතාව වැඩිපුර පෙළබෙබ. පළවෙනි කාරණය තමයි ප්‍රතිපත්ති පූජාව ගුණනුවන දියුණු කිරීමක් ඒක වෙහෙස කරයි ගුණය නුවන බොහොම සූක්ෂමයි ඒවා අපට මේ ඉන්ද්‍රියන්ට පහසුවෙන් ගෝචර කරගන්නට එතරම් පහසු නැහැ. එනිසා සාමාන්‍ය ප්‍රතජ්ජනයාගේ මනස්සට ගුණය සහ නුවන්න එතරම් පහසුවෙන් විෂයවෙන්නෙ නෑ. ග්‍රහණය වෙන්න නෑ. ඒවගේ ඒ දියුණු කරන්නට යාම එතරම් පහසු නෑ. ඒවගේම ඒවත් දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමන්ට එච්චර විශෂයවෙන්න නැහැ. මේ විදිහට ඒ ප්‍රතිපත්ති පූජාවෙහි පවතින සියුම් බව දුස්කරතාවේ හේතුකොටගෙන ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට නැඹුරුුවෙන ස්වභාවයක් ප්‍රතජ්ජන සත්වයා තුළ පවතින. එක තමයි ප්‍රධාන හේතුව. දෙවනි හේතුව තමයි ආමිස පූජාව තුළින් තමයි කෙනෙකුට කායික වසයෙන්, සංසාරික පැවැත්ම වසයෙන් සුව පහසුවක් සලස්වා ගන්නට අවශ්‍ය යම් කෙසි කුසලයක් ජනිතවෙනි. එතකොට තමන්ට සසරගමනේ සැපවිඳන්නට කැමති සියලු සත්වයි දන්දුන්න හම භෞතික දේවල් පරිත්‍යාග කළ හම ඒකෙන් සැප විපාකයක් ලැබෙනවායි කියන මේ කර්මය කර්මඵලය විශ්වාස කරන සියලු දෙනාම අනිත් අයට අනුග්‍රහ කරන්නට පූජාවන් පවත්වන්නට ඒවගේම ෞතික ද්‍රෞ්ව්‍ය පරිත්‍යාග කරන්නට පෙළබෙනවා කුමක් නිසාද සසරගමනේ අපට සුවපත්ව ජීවත්වෙන්නට නම් නිදුක්ව නීරෝගීව ඉන්නට නම් ඒවගේම දිගු කලක් සුවපත්ව ජීවත් වෙන්නට නම් අගහිකම් නැතුව දුප්පත් වෙන්න නැතුව සුව පහසුවෙන් දිවි පවත්වන්නට නම් සැපවිපාක ලබන්නට නම් සසර ගමනේ අනිත් අයට දීලතියෙන්න්නට ඕන දන්දීල තියෙන්න්නටඕ මේ අදහස හෙරදැරි කරගෙන බොහෝ දෙනා ආමිස පූජාවට පෙළබෙනෝ. මොකද සුකකාමාණ බොහුතානි. ලෝකෙහි සත්‍යයෝ සැපේ කැමති වෙනෝ. සැපේ දෙයාකාරයි වේදයිත සුඛය සහ අවේදයිත සුකය. එම නැත්තන් සාමිස සුඛය සහ නිරාමිස සුඛය වසේ. සාමිස සුකැයි කෙලකයන්නේ මේ භෞතික සම්පත් බුක්තිවිඳීම තුළින් ඉන්ද්‍රියන් පිනවීම තුළින් කයේ සුව පහසුව පවත්වා ගැනීම තුළින් ලබන්නවු සුවය. එවගේම නිරාමිස සුවයයි කියලා කියන්නේ ගුණනුවන දියුණු කරගැනීමෙන් දුර්ගුණ දුරු කරගැනීමෙන් යහගුණ අවධිකරගැනීමෙන් පඥ්ඥාව වර්ධනය කරගැනීමෙන් යම්කිෙසි සුවයක් ලබනවද ඒ සුවය තමයි නිරාමිස සුවය කියලා. එළඟට අපි සිහිපත් කලා වේදයිත සුකහ සහ ේදයිත සුකය වේදයිත සුක්හේ කියලාගැනීමේ ඉන්ද්‍රියන්ගෙන් විඳින්නට පුළුවන් සුවයා සසර ගනඒ සත්වයා බහුලව බලා පොත්තුවෙනි ඉන්ද්‍රියන්ගේෙන් බුක්තිවිදින්නට පුළුවන් විදිහේ සුවයා සත්ව පුද්ගල සංඥාව පෙරදරරි කරගෙන මම කියන හැගීම පෙරදරි කරගෙන මම සැපවත්වවෙන්නට ඕනු මම සුවපත්වවෙන්න ඕන ම දුක්විදින්න කැමතිනෑ මම සැපවිදින්නයි කැමති කියෙන මේ ආකල්පය මූලික කොටගෙන ඒ සංසාරිකව තමන්ට විඳින සැපයක් ලබන්නට උපකාරවෙන්න බොහෝදේවල් සත්වයෝ සිද්ධ කරනවා. ති ඒකත් එක්තරා මූලයෙහි ස්වරූපය දැ ට්‍රෂ්නාවෙන් බොහෝ විට්ට පවුකම් කරන්නට පෙළබෙන්න්නට පුළුවන් ත්‍රෂ්නාව මූලික කොටගෙන පිංකං කරන්නටත් පෙළමෙනවා කුමක් නිසාද තමන්ට දුක්කඩු කරගෙන සැපලබමින් සසර ගමන සුවපත්ව ජීවත්වයන එතකොට ඒක තමයි සාමිස සුවය. එහමනත්ම් වේදයිත සුකය කියලා හඳුන්වන්. අවේදයිත සුකහැයි කියල හඳුන් වන්නේ නිවවානසුව ක නැ කෙ.